හෙ ඩව ත්ට න ඩවති අපි තතියක් කහා කළලා ඇගේ ස්වාමි පුරුෂා සම්බන්ධය තමයි ප්‍රශ් යොමු කල මොකද මේ ඇයි බොහම ධර්මික කාන් තාවක් කියල සහන් කර නම කියයන පහයි ලෙකව යගේ පොත් ි ක්ෂ කරු. යතින් ස්වාමයා නිරන්තරයෙන්ම මේ පාපී ක්‍රියාවන් නලට යොමවන කෙනෙක්ලු දියනයක් කින්නවා. ඉතින් මේ දියනය අපි මේි කතා කල හිතවතිියගේ බහරයතහා ඩිපුරම කටවුතු කරන්නන්නේ කියැන් දියනගේ ඇසීරු අවෂ්‍යතා සස්ෑවලන දැන්ඟයි විවාහරල දෙන්නයි සූදානම් වෙන්නේෙ. ඉතින් අප හඳතුන ඇයි සඳහන් කරනවා මේ ස්වාමියය නිරන්තරින්ම මේ පෞකාර සිතිවිලි ඔවලුවටදානවා වගේ මේ අකුස ක්‍රියාවලටයමයනවා කොසල ක්‍රියාවක් කරන්න දෙන්නෑ මේමට විරුද්ධයනවා නිතරම අක්‍රෝෂ පරිභවය එක් කරනවා. වගේම සුමාජයේ නිින්දා අපහසවල්ටලක් කරනවායි මේ සියල්ලි වසාගෙන ඉන්නේ දියන විවාහරල දුන්න පස්සේ. ස්වාමිපුරෂාක වෙන් වෙන්ඩයි සූදානම් ඇතින් මේ වෙමී මත්ත හේතුවක්ක ඉදිරිපත් කලා පෙහතුන දැන් එයා ලො වැඩිවාසක කෙනෙක් නෙහේ කෙලකි වදීනය කිර දීන ියහකලදුු න පසේ ඇති සම්මනි සමාජයේ මේ කටුතුටික පවා ඇයට තනම කරගැනීම අ පවස්ත ඇත්වේෙනවා එනිසා ඇයට මොන ගැහුනලු තවත් එවගේ බොහොම ඇවගේ බොහොම ධාර්මික පුත් කලේ. ඉතින් අර පලවෙනි ඇගේගේ සයපුරෂයාගේ වෙන් වෙලා නිති්‍යානකුළල වෙෙන් වෙලා. ඊළඟට මොුණ ගැහිච්ච කෙනා සමඟ ඇය සූදානම් වෙනවලු මේ ජීවිත කොඩ නගාගන්න බද බොහම හොඳින් ධාර්මිකෝ පින්ංදදාම් කරන්න කැමැති කෙනෙක්ලුේ. යදනට වගේ කටුතු කරනු ඇ කියල කියෙන. මේ විදිහයට කොසලක්්‍රියාවලින් වලකන නිතරම පාපේයට යන යොමු කරන කෙනෙගින් ඉවත් වෙලා නැවත වගේ කෙනෙක්ක එකතුීම පාපයක් දකල් හනු. තින් මේ කාරණය තිකක් ගැඹුරුකාරණයක්. තමන්ගේ පවුල තුළ ඇතිවෙන ගැටලුවක් සම්බන්ධින්. ඉති විශේෂයෙන් තරුණ දීනයක් ඉන්න මවක් පසෙන් ඇයම් කිසි පීඩනයකට පතිචි තත්ත්වයක් මයි පේන්නේ කාරණාව තුළ. ඒතර මේ සාමියාව තමන්ට හදාගන්නට දහම තුල්ල බැරිම නම් බැරිම නම් ඉති විකල්පයක් නැහැවෙන ඉනිසා යුතුකම්ටි ගේටු කලලා බොහමෝ. පරිස්සමට ඥානවන්තව තමන්ගේ කටයුත්ත කරගත්තට වරදක්න හැබැයි රෑවැටිච්ච වලී දවලටින එ පාමගද ධර්මිකයි කියනකද මට හොද අධ්‍යකම්තියන එක විවායක් කරලදින අවස්ථාව මට සම්බ මම යහම්බඳු නනය මට දැනගන්න ලැබුණමි. ජැනැත්ත සතර පෝටම සිිල් ගන්න කෙනෙක් කිව. ඉතින් ඒ දෙමපිය බොහොම කැමති වුණ අතර පෝටම සිිල්ගන්න මේ තරුණය හරිහොඳ කෙනෙක්. ඇත්තෙම මේ එඉහතර පූට සිිල්ගන්නවා මනුස්්‍යයා පන්සිල් පන්ධ පාහරකෙනව මනුස්්‍යේ තින් කසාද පැඳන කහිදරගයයින් පස්සේ. ඇත්තරම පස්සේ මේ සතරපෝ සිිල්ගන්න එනැහැ එක පොහයකට සිල්ගන්න නෑ ඉතින් අරමොකද එවැනි විදිහේ අයත්තින්නවා. ති බල ිට ටිච් වසත්තිේ නති මහිතන්දැ මේ ඕන තව අලු ජීවිතයක් පටන්ගන්නේ එක සම්න්ධී දෙතුම් පාරක්ණවි සියදහස්වාරයක් කල්පනා කළ යුතුයි. එකං අන්තේද අ තමන්ක් ජීවතච්ච සාමිකපුරුෂයාණන් එවැනි පාපී ක්‍රියාවලට යොම වෙනවනන් ඔව සම්බන්ධී ඕගේ ජීවිතයට අප තමන්ට බැරිනං. ඌට ගැලපනාකාරෙන් උපක්‍රම ශීලිව යම් පමලක ගොඩගන්නට පුළුවන්කමක් උත්සායක් තියෙනවනං ඒක සත්පුරුස ක්‍රියාවක්ක් ඇතරම අපිත් එක හොඳින් ඉන්න කොටට අපි ජීවත්වෙලා දැන් අපට මේ විදිී අප පින් දහම් කරගන්නනෑ අපට මෙන්න විදියි කියලා අපි අතහැරලදානයකට වැඩිය. ඕගේ ජීවිතත් පිහිටක්ය මද කාන්තාවට බැරින නෙ දැන් ධර්මය තියෙන හොඳ උපමාවක් සංස්කෘති් ලෝකයක මේ හොඳට ගණවෙච්ච හොඳට ගණවෙච්ච මිදිච්ච ගිතෙල් බෝදලයක් තිේ. ඔය ගිතල් බෝදල අරගිහිල්ල දැන්හදට මිදිලන තියන්න දැ දී කර ගන්න විදයන්න. හොඳ ගින්නක්ලටින් ගිතල් බෝදලයාල්ලන්න කියෙනනකදයි. ඉ නවන න්නගේලු මේ ගල් හිතක් නත් තින පුරුෂේ කාතාවක් දරී දර තල් බෝතුල උනුවෙන්න්නවා නුවේ නව මහිතල කාතාවට හට අතරත්තු මයන් තේව හෙ රවෙන්න පමමකිවවට ඉති ොහමර මොක්කරි මයමත්දාල හදාගන්න බලන්න එකන්නේ පරණෙක්කනට යන්න කියැන්න තුව එ හදාගන්න බලන්න ගොඩක් උසාහයක දන්න බැරිමනං. තමන් ඉතින් කැති ධාර්මික පියවරක් ගතන කමක් නේදම් අර දිකසාද වෙලා නැවදින් දිිකසාද වෙලා දැන් අ ධර්මික කෙනෙක්න්න ඒ ධහමික කෙනත් එක් නැවත අලු චීවිතය පටන් ගන්නවාගෙන කාරන එතනෙදී විශසීම අර පුද්ගලයා ඊටත් ඇද දනුවෙන පුළලැ මේ මනුස්්‍යය දැන් වෙන මනුසයෙක් ෑස්සි කරගෙන දැම්මමා පාවෙලා නේදකල ඊටත්තටිය අවරුටට පුලන්කම තියෙනක එකල්. අනි පැත්තෙන් යම්ම වඩු පාඩු තියෙන සාමිවරුන්ගේ බිරිින්දෑවරුන්ට අර ගුණවත් ඊවැඩි ගුණවත් පුරුෂේ ගුණැවුණම තමන් එස්වාමය සම්බන්ධයෙන් අවතක්සේරුවක් ඇතිව වෙන මානසික මට මුත් තියනවා. ඔය දෙපැත්තමේ කාරණාවන් තියනොයි තිය නිසා මෙවැනි කාරනාවලට බොහම බුද්ධිමත්වීම ප්‍රඥා ගෝචනවීමයි මංහිත නිතාම් වැද ගත්වෙන්නේ නිත් කාරණය දැඟ කෙනෙකුගින් දෙකසාදඋුණෙන් පස්සේ එයා ඒ වාමිය අහිති වන්නේන බිරි හියිති වෙන්නේන එතකොට අය නනිස්්‍රයක්කෝ තනි පුරුෂෙක්. එයට නිති්‍ය අනු කූලව තව වාහකට යන්න පුළන් ඒ කිසිම ගැටුවක් නැ මෙතන මේ කඩදාසිය කිංලියලා වෙංවනේ ගඩන වේ විදරේ කියන්නේ සිත්තු ලයි සම්බන්ධවීම ඒ කරදසිී කොච්චර සන්ධ හිටිය ොක්වෙන්නිනෑ තම සිත්තුවල සම්බන්ධතමයක් නැත්තයිති නිසා එවැනි රලා සම්බන්ධින්මි කෙටි සාකච්චාාවකදට අර්ථ යෝරණයක් කරන අපාසිී.ය ඔබතුමට අපිත්තා කරුණයෙන් මතක් කරනඒ සම්බන්ධීන් වැඩිවිස්තර කතාබස් කරලා දැනගන්නට අවස්ථාව සලසාහ ගන්න කියලා.